ධර්මානුශාසනාව වැඩමවා හිඳින ගෞරවනීය දේශකයන්න් වහන්සේ ඌවේ සියම් මහානිකායේ මහා ලේකකාධිකාරී වැලිමඩ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති කැප්පෙටිපොළ පාලුගම ශ්‍රී සුභද්‍රාරාම මහා විහාරය ඓතිහාසික තැන්න ශ්‍රී සෝමානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය පිළියන්දල ස්වාරපොළ බෞද්ධාලෝක මහා විහාරය යන විහාරත්‍රයාධිපති වැලිමඩ ගුරු මධ්‍යස්ථානාධිපති ගුරු අධ්‍යාපනඥ සේවයේ කථිකාචාර්ය සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ අධ්‍යාපනපති ශාස්ත්‍රපති පූජ්‍යපාද විල් ඔය පඤ්ඤාතිලක නායක ස්වාමීන් වහන්සේ ධර්මදේශනාවේ දායකත්වයන් සීදූව කොන්රඩ් ප්‍රේමතිරත්න මාවත කෞෂා ප්‍රේමතිරත්න රාජපක්ෂ මැතිනිය නුගවෙල කුරුණෑගල පාර නිශාන්ති රඹුක්වැල්ල මැතිනිය පිළියන්දල සමන්පුර මාලිනීද සිල්වා මැතිනිය මිනුවන්ගොඩ මාතම්මන ජේකේආර් පාලිත ජයසේකර මහතා උඩුගම්පොළ වතුමුල්ල යසවති තිලකසිරි යාපා මැතිනිය සමග කොරුවිට දුම්රිය පාර කේ.එස්. සමන්ති මැතිනිය ප්‍රධාන පෙරස සදහවතුනි ධර්මශ්‍රවණය සඳහා තිසරණ සහිත පංචශීලය සමාදන් වීමට අපි නමස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ධම්මං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුත්තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුත්තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුත්තියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික් පදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං
කහපදං සමාදියාමි මුසාවාදා වෙරමණී සික්කාපදං සමාදියාමි සුදාමීරය මජ්ජපමාදට්ඨානාවේරමණී සික්කාපදං සමාදියාමි සුරමෙරය මජ්ජපමාදට්ඨානාවේරමණී සික්කාපදං සමාදියාමි සාදු 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 සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්ම සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භාගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චත්තාරෝ මේ භික්ඛවේ වලාහකා කතමේ චත්තාරෝ ගජ්ජිතානෝ වස්සිතා වස්සිතානෝ ගජ්ජිතා නේව ගජ්ජිතානෝ වස්සිතා ගජ්ජිතාච වස්සිතාච ඉමේකෝ භික්ඛවේ චත්තාරෝ වලාහකාති සුලවත් සුබුද්ධික සුදන සුපින්වතුනි ලෞතුරු ශාන්තිනායක අමාමේනී බුදු පියාණන් වහන්සේ ලෝක සත්වයා කෙරෙහි පතල මහා කරුණාවෙන් සුදේශිත ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ අපේ මෙලව ජීවිතේට සතුට දියුණුව ලබා දෙනවා පරලොව ජීවිතේට සතුට දියුණුව ලබා දෙනවා ඒ වගේම තමයි මේ භව සංසාර දුක කෙලවර කොට නිවනින් සැනසීම ලබා ගැනීම උදෙසා මේ උතුම් වූ පරම ශ්‍රී සද්ධර්මය හේතු වෙනවා දුර්ලභව ලැබූ අංග සම්පූර්ණ මිනිස් ආත්ම භවයක් ඇති දුර්ලභ වූ බුදු කෙනෙකුන් ලෝකේ පහළ වූ කාලවකවානුවක උපත ලැබූ අපි පරම දුර්ලභ වූ ශ්‍රී සද්ධර්මය අසන්නට දෙසන්නට කියවන්නට අවස්ථාව ඇති යුගයක මේ මිනිස් ආත්ම භවය ලැබුවා. ඒ මිනිස්කමට අර්ථයක් ඉටු කරන්නට නම් සාධාරණයක් ඉටු කරන්නට නම් මේ බුදුබණ ටික හොඳින් අහම්. මේ බුදුබණ ටික මතකේ තබා ගනිමු. මතකේ තබා ගත්තා වූ බුදුබණට අනුව අපේ සියලු ක්‍රියාකාරකම් සියලු වචන සියලු සිතුවිලි වෙනස් කර ගනිමු. මෙලව ජීවිතයට දියුණුව ලබා ගනිමු.
පරලව ජීවිතයට දියුණුව ලබා ගනිමු, නිවනින් සැනසීම ලබා ගනිමු යන අදිෂ්ඨානයෙන් යුක්තව මේ බණ ටික හොඳින් අහමු. අද මා අපේ පින්වත් පිරිසට ධර්මදේශනා කිරීම සඳහා මාතෘකාව ලබා ගත්තේ අංගුත්තර නිකායේ චතුත්ථක නිපාතයේ වලාහක වර්ගයේ පඨම වලාහක සූත්‍රයේ තුලින්. අපේ බුදුහාමුදුරුව දෙව්රම් වෙහෙර වැඩ වෙසෙමින් විශේෂයෙන් උන්වහන්සේගෙන් ධර්මය අසන්නට අවවාද අනුශාසනා ලබන්නට සපැමිණි භික්ෂු මහා සංඝ රත්නයේට තමයි මේ දේශනාව සිදු කළේ. චත්තාරෝ මේ භික්ඛවේ වලාහකා කතමේ චත්තාරෝ ගජ්ජිතානෝ වස්සිතා වස්සිතානෝ ගජ්ජිතා නේව ගජ්ජිතානෝ වස්සිතා ගජ්ජිතාච වස්සිතාච ඉමේකෝ භික්ඛවේ චත්තාරෝ වලාහකා. අපේ බුදුහාමුදුරුවෝ භික්ෂූන් වහන්සේ ආමන්ත්‍රණය කරනවා, භික්ඛවේ මහණෙනි, මේ මා විසින් අහසෙහි පාවෙන වලාකුළු වර්ග හතරක් දකිනවා. කතමේ චත්තාරෝ, මොනවද ඒ වලාකුළු වර්ග හතර? ගජ්ජිතානෝ වස්සිතා, ගොරවන ඒත් වහින්නේ නැති. වස්සිතාච නෝ ගජ්ජිතා, වහින ගොරවන්නේ නැති. නේව ගජ්ජිතා නෝ වස්සිතා, ගොරවන්නෙත් නැති වහින්නෙත් නැති. ගජ්ජිතාච නෝ වස්සිතාච, ගොරවන වසින. මෙන්න මේ ආකාරයේ වර්ග හතරක් දකිනවා මේ අහසේ පාවෙන වලාකුළු අතර. ඉතින් උන්වහන්සේ මේ වලාකුළු උපමා කරමින් මේ සමාජයේ ඉන්න පුජ්‍යලයෝ, එහෙමත් නැත්නම් මිනිසුන් වර්ග හතරක් සිටින බව දේශනා කරනවා. ඒවමේව කෝ භික්ඛවේ චත්තාරෝ මේ වලාකූපමා පුග්ගලා සන්තෝ සවිජ්ජමානා ලෝකස්මින් කතමේ චත්තාරෝ. උන්වහන්සේ දේශනා කරනවා, මහණෙනි, මේ වලාකුළු උපමා කරගත් පුජ්‍යලයෝ හතර දෙනෙක් ලෝකේ දක්නට ලැබෙනවා. කවුද ඒ හතර දෙනා? ගජ්ජිතානෝ වස්සිතා, වස්සිතානෝ ගජ්ජිතා, නේව ගජ්ජිතා නෝ වස්සිතා, ගජ්ජිතාච වස්සිතාච. ගජ්ජිතානෝ වස්සිතා, ගොරවන ඒත් නොවසින පුජ්‍යල කණ්ඩායමක්. වස්සිතානෝ ගජ්ජිතා, වසින නොගොරවන පුජ්‍යල කණ්ඩායමක්. නේව ගජ්ජිතා නොවස්සිතා, ගොරවන්නෙත් නැති වහින්නෙත් නැති පුජ්‍යල කණ්ඩායමක්. ගජ්ජිතාච නොවස්සිතාච, ගොරවන වහින පුජ්‍යල කණ්ඩායමක්. ඉතින් අනතුරුව උන්වහන්සේ මේ උපමාව පැහැදිලි කරනවා එකින් එකට. විශේෂයෙන්ම මේ වලාකුළු පවතින අහස තුලනේ උන්වහන්සේ මේ අහස උපමා කරන්නේ. අප ජීවත්වන මේ සමාජයට, මේ ලෝකයට, ඉතින් අන්න ඒ ලෝකයේ තුල වලාකුළු වගේ මිනිස්සු නැත්තම් පුජ්‍යලයෝ කණ්ඩායම් හතරක් ජීවත් වෙනවා. පළවෙනි කණ්ඩායම, කතංච භික්ඛවේ පුග්ගලෝ ගජ්ජිතා හෝති නොවස්සිතා. මහණෙනි, කවුද මේ ගොරවන නොවසින පුජ්‍යල කණ්ඩායම? ඉද භික්ඛවේ කච්චෝ පුග්ගලෝ බාසිතා හෝති නොකත්තා.
මේ ලෝකයේහි එක් මිනිස් කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලෝ කතා කරනවා වැඩ කරන්නේ නෑ. ඒ වගේම තමයි දෙවන කණ්ඩායම. ඒවං කෝ භික්ඛවේ පුද්ගලෝ ගජ්ජිතා හෝති නොවස්සිතා. සෙය්‍යතාපි භික්ඛවේ වලාහකෝ ගජ්ජිතා නොවස්සිතා. තතූපමාහම් භික්ඛවේ ඉමං පුද්ගලං වදාමි. ඒ පුජ්‍යලයෝ ගොරවන නොවසින පුජ්‍යලයෝ. ගොරවන නොවසින වලාකුළු වලට ඒ පුජ්‍යලයෝ උපමා වශයෙන් ගන්නවා. ඊළඟට උන්වහන්සේ කතා කරනවා, කතංච භික්ඛවේ පුද්ගලෝ වස්සිතා හෝති නො ගජ්ජිතා. කවුද මේ වසින නොගොරවන පුජ්‍යලයෝ? ඉද භික්ඛවේ ඒකච්චෝ පුද්ගලෝ කත්තා හෝති නොබාසිතා. මේ ලෝකේහි ඉන්නවා පුජ්‍යල වර්ගයක්, මිනිස් වර්ගයක්. ඒ අය කත්තා හෝති නොබාසිතා, වැඩ කරනවා කතා කරන්නේ නෑ. ඒවං කෝ භික්ඛවේ පුද්ගලෝ වස්සිතා හෝති නොගජ්ජිතා. සෙය්‍යතාපිසෝ භික්ඛවේ වලාහකෝ වස්සිතා නොගජ්ජිතා. තතූපමාහම් භික්ඛවේ ඉමං පුද්ගලං වදාමි. මේ පුජ්‍යලයෝ වහිනවා, ගොරවන්නේ නෑ. ඒ වගේම අන්න ඒ වහින නොගොරවන පුජ්‍යලයන්ට, එහෙමත් නැත්නම් වැඩ කරන කතා නොකරන පුජ්‍යලයන්ට උපමා කරනවා මේ පුජ්‍යල කණ්ඩායම. ඊළඟට උන්වහන්සේ තුන්වෙනි පුජ්‍යල කණ්ඩායම දේශනා කරනවා. කතංච භික්ඛවේ පුද්ගලෝ නේව ගජ්ජිතා හෝති නොවස්සිතා. කවුද මහණෙනි මේ ගොරවන්නෙත් නැති වහින්නෙත් නැති පුජ්‍යලයෝ? ඉද භික්ඛවේ ඒකච්චෝ පුද්ගලෝ නේව බාසිතා හෝති නොකත්තා. මේ ලෝකයේහි සමහර පුජ්‍යලයන් ඉන්නවා, මිනිස්සුන් ඉන්නවා. ඒ අය නේව බාසිතා හෝති නොකත්තා. කතා කරන්නෙත් නෑ, වැඩ කරන්නෙත් නෑ. අන්න ඒ අය තමයි මේ තුන්වෙනි වර්ගයේ වශයෙන් තුන්වෙනි වලාකුළු වලට ගොරවන්නෙත් නැති, වහින්නෙත් නැති වලාකුළු වලට උපමා කරන්නේ. එවං කෝ භික්ඛවේ පුද්ගලෝ නේව ගජ්ජිතා හෝති නොවස්සිතා. මෙන්න මේ පුජ්‍යල කණ්ඩායම තමයි නේව ගජ්ජිතා, ගොරවන්නෙත් නැ, නොවස්සිතා, වහින්නෙත් නැ. සෙය්‍යතාපි භික්ඛවේ වලාහකෝ නේව ගජ්ජිතා හෝති නොවස්සිතා. තතූපමාහම් භික්ඛවේ ඉමං පුද්ගලං වදාමි. එම පුජ්‍යලයෝ ගොරවන්නෙත් නැති, වහින්නෙත් නැති අය. ගොරවන්නෙත් නැති, වහින්නෙත් නැති වලාකුළු උපමා කරනවා ඒ පුජ්‍යලයන්ට. කතංච භික්ඛවේ පුද්ගලෝ ගජ්ජිතාච හෝති වස්සිතාච. හතරවෙනි කණ්ඩායම. කවුද මේ ගොරවන වහින පුජ්‍යලයෝ? ඉද භික්ඛවේ ඒකච්චෝ පුද්ගලෝ බාසිතාච හෝති කත්තාච. මේ ලෝකේ එක මිනිස් කණ්ඩායමක් ඉන්නවා. ඒ අය කොහොමද? ඒගොල්ලෝ කතා කරනවා, වැඩ කරනවා. මෙන්න මේ කතා කරන, වැඩ කරන පුජ්‍යල කණ්ඩායමට තමයි කියන්නේ ගජ්ජිතා හෝති වස්සිතා. ඒ කියන්නේ ගොරවන හා වහින. ඒවං කෝ භික්ඛවේ පුද්ගලෝ ගජ්ජිතාච හෝති වස්සිතාච. මෙන්න මේ පුජ්‍යලයෝ ගොරවන පුජ්‍යලයෝ, වහින පුජ්‍යලයෝ. ඒ කියන්නේ සෙය්‍යතාපි භික්ඛවේ වලාහකෝ ගජ්ජිතාච වස්සිතාච තතූපමාහම් භික්ඛවේ ඉමං පුද්ගලං වදාමි.
මේ ගොරවන වහින වලාකුළු වලට උපමා කරනවා මේ කතා කරන වැඩ කරන මිනිස් කණ්ඩායම එහෙමත් නැත්නම් පුජ්‍යල කණ්ඩායම. අහසේ ඇති වලාකුලක් වඩාත් අර්ථවත් වන්නේ ඒ වලාකුල තුල ගෙරවීමක් තියෙන්න ඕන. ඒ වගේම තමයි ඒ වලාකුල තුලින් මේ මහ පොළොවට වැස්සක් වහින්න ඕන. මේ විදිහේ ගෙරවීමකුත් නැති, ඒ වගේම වැස්සකුත් නැති, නිකම්ම නිකං අහසේ පාවෙන වලාකුළු වටිනාකම අඩුයි, අර්ථවත් බව අඩුයි. අන්න ඒ වගේ තමයි මිනිස්සුත් ඉන්නවා ගොරවන්නෙත් නැති වහින්නෙත් නැති වලාකුළු වගේ. ඒ කියන්නේ කතා කරන්නෙත් නැහැ, වැඩ කරන්නෙත් නැහැ. මේ ගොරවන නොවසින වලාකුළු වල වටිනාකමක් නැතුව වගේම කතා නොකරන වැඩ නොකරන මිනිස්සුන්ගෙත් වටිනාකමක් නැහැ. ඒ මිනිස්සු හිස් මිනිස්සු. තව කණ්ඩායමක් ඉන්නවා වහිනවා නොගොරවන වලාකුළු වගේ. ඒ කියන්නේ ඒ කණ්ඩායම වැඩ කරනවා හැබැයි කතා කරන්නේ නෑ. තව කණ්ඩායමක් ඉන්නවා ගොරවන නොවසින, කතා කරනවා හැබැයි වැඩ කරන්නේ නෑ. මේ කතා කරන වැඩ නොකරන, ඒ වගේම වැඩ කරන කතා නොකරන මේ අයත් වටින්නේ නෑ. ඒවා හරියට අර ගොරවන ගොරවන්නේ ගොරවන වහින්නේ නැති වලාකුළු වගේ. ඒ වගේම වහින ගොරවන්නේ නැති වලාකුළු වගේ. මේ සමාජයේ තුල සිටින මිනිසුන්ගේ වටිනාකම මතුවන්නේ විශේෂයෙන්ම කතා නොකරන වැඩ නොකරන අවස්ථාවේදී නෙවෙයි. අහසේ නිකම්ම නිකම් පාවෙන වලාකුලක් වගේ නෙවෙයි. ඒ වගේ අය හිස් මිනිසුන්. කතා කරන වැඩ නොකරන මිනිසුන්, වැඩ කරන කතා නොකරන මිනිසුන් ඒත් වටින්නේ නෑ. වඩාත් වටින්නේ මිනිසා කතා කරන්න ඕන. ඒ වගේම කතා කරනවා වගේම වැඩ කරන්නත් ඕන. අප ජීවත් වන මේ සමාජයේහි මේ වර්ගවලට සමහර විට මම වැටෙනවා, ඔබ වැටෙනවා, අපි වැටෙනවා. ඒ වගේම තමයි අනෙක් මිනිසුන්ද මේ වර්ගවලට අයත් වෙනවා. ඉතින් විතක අපි මේ වලාකුළු වර්ගවලට වැටෙනවා, විතක සමාජයේ සිටින අනිකුත් මිනිස්සු මේ වර්ගවලට වැටෙනවා. ඉතින් වඩාත් හොඳ මිනිස්සයා තෝරාගන්නේ කොහොමද? එහෙමත් නැත්නම් මම මගේ ජීවිතය වඩාත් හොඳට සකස් කරගන්නේ කොහොමද? කතාව මිනිසාට වැදගත්. වැඩ කිරීමත් මිනිසාට වැදගත්. මේ ලැබපු මිනිස් ආත්ම භවයේ තුල තිබෙන යුතුයකම තමයි වැඩ කිරීම. අපි ඉතින් සමාජයේ තුල ජීවත් වෙද්දී ඔය නොඑක් ආකාරයේ කයිවාරු ගහන වාචාලකම් කියවන මිනිස්සු දකිනවා. සමහරු කියනවා අපි තමයි කලේ කියලා. ඒ කියන්නේ අතීතයෙන්. අතීතයෙන් කතා කරන උදවිය ඉන්නවා. අපි මේ මේ ආකාරයට කළා, මේ මේ ආකාරයට කළා, මෙහෙමයි අපි කළේ. ওই විදිහට කියවන උදවිය ඉන්නවා, කයිවාරු ගහන. සමහරු කතා කරන්නේ වර්තමානයේ තුල. අපි තමයි කරන්නේ. අපි තමයි
මේ මේ දේ කරන්නේ කියලා කතා කරන උදවිය ඉන්නවා. තව සමහර අය අතීතයේ ගැනත් නෙවෙයි, වර්තමානයේ ගැනත් නෙවෙයි, අනාගතයේ ගැන කතා කරනවා. අපි කරන්නේ මෙන්න මේ ආකාරයට, අපිට තමයි මෙන්න මේ ආකාරයට කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ අය කතා කරන්නේ අනාගතය ගැන විතරයි. මේ ආකාරයට කයිවාරු ගහන වාචාලකම් කතා කරන මිනිස්සු නොවටිනා මිනිස්සු වශයෙන් තමයි අපේ බණ පොතේ සඳහන් වෙලා තිබෙන්නේ. සමහර මිනිසුන් මේ කතා කියන්නේ ඇයි? තමන්ගේ ආත්මලාභයේ උදෙසා, තමන්ගේ ධනේ බලයේ තනතුර ආරක්ෂා කර ගැනීම උදෙසා. සමහර උදවිය මේ විදිහේ කතා කියන්නේ තමන් කැමති අයගේ, තමන්ගේ නායකයාගේ, තමන්ගේ දරුවන්ගේ, තමන්ගේ අම්මා තාත්තාගේ, තමන්ගේ නෑදෑයන්ගේ, තමන්ගේ හිතවතුන්ගේ, එහෙමත් නැත්නම් තමන් කැමති කෙනාගේ ලාභය සඳහා, ධනෙ වැඩි දියුණු කිරීම සඳහා, බලය වැඩි දියුණු කිරීම සඳහා, තනතුරු වැඩි දියුණු කිරීම සඳහා මේ ආකාරයට කතා කරනවා. ඒගොල්ලෝ සමහර විට කියන්නේ බොරු. සමහර අවස්ථාවලදී ඒගොල්ලෝ කේලාම් කියනවා. සමහර අවස්ථාවලදී පරුස වචන කියන අවස්ථා අපි දැකලා තියෙනවා. ඒ වගේම තමයි සමහර විටක කියන්නේ හිස් වචන. මෙන්න මේ අය නොවටිනා මිනිස්සු. බොරු, කේලාම්, පරුස වචන, හිස් වචන කියන උදවිය පවිත මිනිසුන් වශයෙන් තමයි ලෞතුරු ශාන්තිනායක අමාමයනී බුදු පියාණන් වහන්සේගේ දේශනාව තුල සඳහන් වෙලා තිබෙන්නේ. චේතිය රජතුමා පරම්පරාවෙන් මහ පින්වන්ත කෙනෙක්, රජකම ලැබුවෙත් ඒ නිසානේ. මෙයාට ඕන වුණා තම හිතවතෙකුට පුරෝහිත තනතුර ලබා දෙන්න. ඒ නිසා මෙයා බොරු කියනවා. මෙයාට අවවාදත් ලැබෙනවා බොරු කියන්න එපා, ඇත්ත කියන්න. ඒ අවස්ථාවේදී චේතිය රජතුමා ඒ අවවාදයත් නොපිළිගෙන බොරු කියනවා. ඉතින් මේ බොරු කියද්දි මෙලව ජීවිතයේ ඩිංග ඩිංග පරිහානියට පත් වෙනවා. මෙයාගේ කටින් දුගඳ හමන්නට පටන් ගන්නවා. මේ ආකාරයට මෙලව ජීවිතයේ ක්‍රමක්‍රමයෙන් පරිහානියට පත් වෙලා මෙයා මරණයට පත් වෙනවා. මරණයෙන් පස්සේ උපදින්නේ කොහෙද? සතර අපාය. මේ අයුරින් බොරු කියන උදවිය. ඒ වගේම තමයි මේ කේලාම්, පරුස වචන, හිස් වචන කියන උදවිය. අපේ බණ පොතට අනුව ගුත බාණී කියලා තමයි කියන්නේ. ගුත කියලා කියන්නේ මේ මල මූත්‍රා වලට, අසුචි වලට. ඉතින් ලාභයේ උදෙසා, ධනයේ උදෙසා, බලයේ උදෙසා මෙන්න මේ ආකාරයේ බොරු, කේලාම්, පරුස වචන, හිස් වචන කියන අය මෙන්න මේ ගුත බාණී කියන කණ්ඩායමට වැටෙනවා. ඒ කියන්නේ දුගඳ හමනවා, අසුචි හා සමානව කතා කරන උදවිය. අපි ওই නිකන් කියනකොටත් කියනවනේ පඩික්කම් කටක් කියලා කියන්නේ දුගඳ හමන කටක්. බෝක්කු කටක් කියලා කියන්නේ ඒ කියන්නේ හිස්, කිසි වටිනාකමක් අර්ථයක් ඇති වචනයක් නොකියන කටක්. ඒ වගේම තමයි සමහර පුජ්‍යලයෝ ඉන්නවා දුටු සිදු ඇත්ත කියන, බොරු නොකියන අය. ඔවුන් ඇත්ත කියනවා, බොරු කියන්නේ නේ. සමගිය වර්ධනය වන කතා කියනවා, කේලාම් කියන්නේ නේ. පරුස වචන කියන්නේ නේ, ප්‍රියමනාප වචන කියනවා. හිස් වචන කතා කරන්නේ නේ, අර්ථවත් වචන කතා කරනවා. ඒ අය මලක් වගේ සුවඳ හමන වචන කතා කරන නිසා ඒ අයට කියනවා පුප්ප
උප්පහබානී කියලා. හැබැයි මේ අයගේ පොඩි ගැටලුවක් තියෙනවා. සමහර වෙලාවට ඇත්තක් වුණත් ඒ අවස්ථාවට, ඒ ස්ථානෙට, ඒ අහන පිරිසට නුසුදුසු වෙන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා අවස්ථාවට උචිතාකාරයට, ස්ථානයට උචිතාකාරයට, අහගෙන ඉන්න පිරිසට උචිතාකාරයට කතා කරන්න ඕන. ඇත්ත වුණත් නොකිය යුතු අවස්ථා තියෙනවා. යම් ඇත්තක් නිසා යම් පුජ්‍යලයකට හෝ යම් සමාජයකට හෝ හානියක් වෙනවා නම් ඒ ඇත්ත නොකිය යුතුයි. ඒ ප්‍රකාශය කරන අවස්ථාවට යම් කිසි ගැටලුවක් ඇති වෙනවා නම්, එහෙමත් නැත්නම් ඒ ප්‍රකාශය කරන ස්ථානයට ඒක නොගැලපෙනවා නම්, මෙන්න මේ අය මේ ඇත්ත වුණත් නොකිය යුතුයි. අසන පිරිසට උචිත අයුරින්, ඒ වගේම අසන අවස්ථාවට උචිත අයුරින්, කියන ස්ථානයට උචිත අයුරින් මිහිරිව කතා කරනවා නම් ඒ අයට අපි කියනවා මදුබානී කියලා. ඉතින් කතාව විතරක් නෙවෙයි පුජ්‍යලය සම්පූර්ණ කරන්න. කතා කරනවා වගේම මිනිස්සු වැඩ කරන්නත් ඕන. කියන්නාසේ කළ යුතුය. ඒක උසස් ගුණයක්. යථාවාදී තථාකාරී ගුණේ කියලා කියන්නේ ඒ ගුණේ. අපේ බෝධිසත්වයන් වහන්සේ තුල ඒ ගුණ තිබුණා. ඒ වගේම ලෞතුරු ශාන්තිනායක අමාමෑණී බුදුපියාණන් වහන්සේ තුල ඒ ගුණ තිබුණා. අපි දන්නවනේ. දැන් ගුණ ජාතකයේ වගේ ජාතක කතාවක් ගත්තහම අපේ බෝධිසත්වයන් වහන්සේ සිංහ කුලේ ඉපදිලා දඩේමේ ගිහිල්ලා දවසක් මඩ වගුර කෙරෙනවා. ඉතින් මෙයාට ගොඩේ එන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. දඩේමක් කරගන්න පණින්නේ මඩ ගොඩකට. මඩේ එරෙනවා, ගොඩට එන්න විදිහක් නැහැ. ඒ ස්ථානයෙන් යන හිවලෙක් දැකලා එයාට කියනවා බේරා ගන්න කියලා. ඉතින් කොහොම හරි මේ හිවල පොරොන්දු කරගෙන තමන්ගේ ජීවිතයට හානියක් කරන්නේ නැහැ කියලා පොරොන්දුවක් අරගෙන මේ සිංහයව බේරා ගන්න. ඉන්න අනතුරුව මොකද කරන්නේ මේ සිංහයා? තමන්ගේ සිංහ ගුහාව ගාවන් මේ හිවල්ලගේ පවුලේ උදවියටත් නතර වෙන්න කියනවා. තමන්ට කළ උපකාරයේ පිළිබඳව කෘතවේදීව සිහිපත් කරලා තමන්ගේ දරුවන්ට තමන්ගේ ගෙදරට සලකන්නේ කොයි ආකාරයටද? මේ හිවලගේ ගෙදරටත්, හිවලගේ දරුවන්ටත් ඒ ආකාරයටම සලකනවා. අන්න ඒක තමයි මේ බෝසත් ගුණය. යථාවාදී තථාකාරී. අපේ ලෞතුරු ශාන්තිනායක බුදුපියාණන් වහන්සේ උන්වහන්සේගේ ජීවිතයේ තුලින් මේ යථාවාදී තථාකාරී ගුණය ප්‍රකට කළා. උන්වහන්සේ යමක් ප්‍රකාශ කළා නම් මේ දේ නොකළ යුතුයි කියලා උන්වහන්සේත් ඒ දේ කළේ නෑ. ඒ වගේම යමක් ප්‍රකාශ කළා නම් මේ දේ කළ යුතුයි කියලා උන්වහන්සේත් ඒ දේ කළා. එහෙමනම් මේ කතා කරන දේ කරන දේ කතා කරන ගුණය, යථාවාදී තථාකාරී ගුණය මේ සමාජය තුළ උත්තමයෝ අනුගමනය කරනු ලබන ගුණයක්. යහපත් දේ වුණත් ගොඩක් කතා කරන්න හොඳ නැහැ. ඒ වගේම තමයි කතා කරන ආකාරයට නොකරනවා නම් එම පුජ්‍යලයා ශ්‍රේෂ්ඨයෙක් නෙවෙයි. අපේ බුදුහාමුදුරුවෝ ඒ බව ධම්මපදයේදී පැහැදිලි කළා. බහුම්පිචේ සහිතම් භාසමානෝ නතක්කරෝ හෝති නරෝපමත්තෝ ගෝපෝව ගාවෝ ගණයන් පරේසන් න භාගවා සාමඤ්ඤස්ස හෝති. අපේ බුදුහාමුදුරෝ දේශනා කරනවා. බොහොම හොඳට බණ කිව්වත්
ගොඩාක් බණ කීවත් ඒ බණ පිළිපදින්නේ නැත්නම් ඒ පුජ්‍යලයට අපි කියනවා පමා වූ මිනිසයා කියලා. එයා මේ ශාසනයට වැදගත් කෙනෙක් නෙවෙයි. ඔහු මේ ශාසනයෙහි අපේ බුදුහාමුදුරුවෝ උපමාවකින් දක්වනවා අනුන්ගේ හරක් බලන ගොපල්ලෙක් හා සමානයි. දැන් මේ ගොපල්ලට මේ හරකුන්ගේ කිරි ටික ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ ගොපල්ලට මේ හරකුන්ගේ ගොම ටික ලැබෙන්නේ නැහැ. ඔහුට තියෙන තනකොළදී සාත්තු සප්පායම් කිරීම පමණයි. කිරි ලබා ගන්නෙත් ඒ වගේම ගොම ටික ලබා ගන්නෙත් කවුද? මේ ගවයන්ගේ අයිතිකාරයා. අන්න ඒ වගේ තමයි අපේ සමාජය තුළ මේ ධර්මයේ හොඳට දේශනා කළත් සමහර විටක ඒ දේශනාව විශාල පිරිසකට දේශනා කළත් ඒ අය තුළ මේ ධර්මයේ නැත්නම් සමහර උදවියේ ඉන්නවා බුදු බවට පත් නොවි බුදුන් යයි කියන රහත් බවට පත් නොවි තමන් රහත් යයි කියන උදවියේ ඉන්නවා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයත් වැරදි ආකාරයට අර්ථකථනය කරන උදවියේ ඉන්නවා. ඉතින් මෙවන් උදවිය මේ ශාසනයේ ලාභේ ලබන්නේ අර ගොපල්ලා හා සමානයි. කිරි නොලබන ගොමට් නොලබන උදවිය. ඒ කියන්නේ මේ ශාසනය තුල ලැබිය යුතු මාර්ගඵල තියෙනවා මේ ධර්මයේ පිළිපැදීම තුලින්. අන්න ඒ විදිහේ තත්වයට තිබෙන ඒ මාර්ගඵල ලබා ගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නෑ. අඩුවෙන් කතා කළත් ඒ පුජ්‍යලයා මේ බුදුබණ පිළිපදිනවා නම් ඔහු මේ ශාසනයේ නියම ඵලය ලැබූ කෙනෙක් බවට පත් වෙනවා. අප්පම්පිචේ සහිතම් බාසමානෝ ධම්මස්ස හෝති අනුධම්මචාරී රාගංච දෝසංච පහාය මෝහං සම්මප්පජානෝ සුවිමුත්ත චිත්තෝ අනුපාදියානෝ ඉදවාහුරන්වා සභාගවා සාමඤ්ඤස්ස හෝති. මේ ලෝකේ සමහර පුජ්‍යලයෝ ඉන්නවා. ඒ පුජ්‍යලයෝ කතා කරන වැඩ කරන. හැබැයි ඒ අය කොහොමද කතා කරන්නේ? කොහොමද වැඩ කරන්නේ? බුදුබණ ටිකක් සමහර විට කියන්නේ. හැබැයි ඒ බුදුබණ ටික ධර්මානුකූල නම් ඒ ධර්මයට අනුව හැසිරෙනවා නම් ඒ තුලින් තමන්ගේ චිත්ත සන්තානයේ තුල ගොඩ නැගෙන රාග ద్వේෂ මෝහ යන මේ අකුසල චේතනා යටපත් කරනවා නම් නැති කරනවා නම් එතකොට ධර්මය හොඳින් දැන මේ ආකාරයේ රාග ద్వේෂ මෝහ කියන මේ අකුසල චේතනාවන්ගෙන් තොර මිනිසයා මෙලොව පරලොව දෙලොවම ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා. ඒ අය තමයි මේ මහානකමට ගැලපෙන්නේ. ඒ අය තමයි මේ මහානකම තුල බලාපොරොත්තු වෙන අපේක්ෂාවන් ඒ මුදුන් පමුණුව ගන්න මාර්ගඵලවලට පත්වන්නේ. මේ භව සංසාර ගමන කෙලවර කොට ලබන පරම විමුක්තිය ලබන්නේ ඒ වගේ උදවි. කියවනවා වගේම තමන්ට හානි කර, අනුන්ට හානි කර, සමාජයට විපත්තියක් ඇති කරන ලෝභ ද්වේෂ මෝහ ආදියෙන් යුක්ත පාප කර්මවල නිරත වෙනවා නම් ඒක වැඩ කිරීමක් නෙවෙයි. සමහර උදවිය ප්‍රාණඝාතේ නිරත වෙනවා, අදත්තා දානේ නිරත වෙනවා, කාම මිත්‍යාචාරයේ තුල නිරත වෙනවා, මුසාවාදයේ තුල නිරත වෙනවා, මදේට හා ප්‍රමාදයට හේතු වන මත්පැන් මත්ද්‍රව්‍ය පරිහරණය කරනවා,
අපරාධ වැරදි පව් කරනවා. ඉතින් මේ මිනිස් ආත්ම භවය ඒ තුලින් වැදගත් වෙන්නේ නෑ. වැදගත් වෙන නම් ඊට හාත්පසින්ම වෙනස් වූ මේ අපි කතා කරන, මේ අපි ඉගෙන ගන්න, මේ අපි අහන මේ ධර්මානුධර්ම ප්‍රතිපදාවට අනුව කටයුතු කරන්න ඕන. ඉතින් යම් කිසි කෙනෙක් ඒ ආකාරයට කටයුතු කරනවා නම් ඒ අය දියුණුවටපත් වෙනවා. ඔබ දන්නවා මංගල සූත්‍රයේදී අපේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මෙන්න මේ ආකාරයට යහපත් වචන කතා කරන උදවිය සුභාසිතාචයා වාචා. යහපත් වචන කතා කරන උදවිය, ඒ කතා කරන වචනයට අනුව කටයුතු කරන උදවිය දියුණුවෙන් දියුණුවට පත් වෙනවා කියන එක. ඒ වගේම තමයි කරණීය මෙත්ත සූත්‍රයේදී උන්වහන්සේ මේ කතා කිරීම සහ වැඩ කිරීම කළමනාකරණය කළ යුතු ආකාරය දක්වලා තිබෙනවා. අප්පගබ්බෝ ටිකක් අඩුවෙන් කතා කරන්න ඕන. කතා නොකර ඉන්න හොඳ නෑ. අඩුවෙන් කතා කරන්න ඕන. අප්පකිච්චෝ ටිකක් අඩුවෙන් වැඩ කරන්න ඕන. ගොඩාක් වැඩ කරන්න ගියාමත්, ගොඩාක් කතා කරන්න ගියාමත් අපට නිවැරදිව යමක් කරන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නෑ. ඒ වගේම තමයි යහපත් ආකාරයට කතා කරලා ඒ කතා කරන දේ අනුව ජීවත් වන මිනිස්සු බොහෝම විශිෂ්ට මිනිස්සු බවට පත්වන බව ධම්මපදයේදී උන්වහන්සේ දේශනා කළා. යතාපි රුචිරම් පුප්පං වන්නවන්තං අගන්ධකං ඒවං සුභාවිතා වාචා අපලාහෝති අකුබ්බතු. මොකද්ද කියන්නේ? ලස්සන මලක් වුණත් ඒ මල තුල සුවඳ නැත්නම් ඒ මලේ වටිනාකමක් නෑ. අන්න ඒ වගේ තමයි මේ මිනිසුන් කතා කරන වචන තුලින්, මිනිසුන් කරන කටයුතු තුලින් මේ සමාජයට අපලාහෝති අකුබ්බතෝ, ඒ කියන්නේ අර්ථයක් සිද්ධ වෙන්නේ නැත්නම්, වැදගත් බවක් ලැබෙන්නේ නැත්නම් ඒ පුජ්‍යලයෝ තුලින් මොකද්ද සිද්ධ වෙන්නේ? සමාජ හානියක් සිද්ධ වෙන්නේ. හරියට අර ලස්සන සුවඳ නැති මලක් හා සමානයි ඒ උදවිය. හැබැයි යම් කිසි කෙනෙක් තමන්ගේ වචනය තුලින්, තමන්ගේ ක්‍රියාකාරකම තුලින් මේ සමාජයට යමක් ඉෂ්ට සිද්ධ කරනවා නම් ඒ අය බොහෝම ලස්සනයි කියන එකයි දේශනාව තුල සඳහන් වෙලා තිබෙන්නේ. යතාපි රුචිරම් පුප්පං වන්නවන්තං සගන්ධකං ඒවං සුභාසිතා වාචා සඵලා හෝති සකුබ්බතු. අපේ බුදුහාමුදුරුව දේශනා කරනවා ලස්සන සුවඳ හමන මල, ඒ මල තුලින් මල් මාලයක් සකස් කරලා එය පැලඳීම තුලින් අලංකාර වෙන්නට හැම දෙනාම කැමැත්තක් දක්වන. අන්න ඒ වගේ තමයි යහපත් ආකාරයට කතා කරන, ඒ වගේම මේ සමාජයට අර්ථයක් ඉෂ්ට සිද්ධ කළ හැකි යහපත් කටයුතු වල නිරත වන මිනිස්සු මේ සමාජයට මනා වූ සේවයක නිරත වෙනවා. එහෙමනම් දයාබර සුපින්වතුනි, ගොරවන වහින්නේ නැති, වහින ගොරවන්නේ නැති, ගොරවන්නේත් නැති, වහින්නේත් නැති, එහෙමත් නැත්නම් කතා කරන, වැඩ නොකරන, වැඩ කරන, කතා නොකරන, වැඩ කරන්නෙත් නැති, කතාත් නොකරන අර හිස් වලාකුළු වගේ අපි පත්විය යුතුනේ. දුර්ලභව ලැබූ මේ මිනිස් ආත්ම භවයේ වඩාත් අර්ථවත් කරගන්නට නම් අර ගොරවන වහින වලාකුළු වගේ කතා කරන, වැඩ කරන,
යහපත් මිනිසුන් බවට අපිපත් විය යුතුයි. ඒ තුලින් අපට පුළුවන්කම තිබෙනවා විශේෂයෙන්ම මේ භව සංසාර ගමන මේ ජීවත්වන කාල පරිච්ඡේදයේ තුල මෙලොවදී අපේ ජීවිතයේ සතුට දියුණුව අත්පත් කර ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම තමයි මරණින් මත්තේ අපට යහපත් තැනක මනුෂ්‍ය ලෝකයක, දිව්‍ය ලෝකයක, බ්‍රහ්ම ලෝකයක උත්පත්ති ලැබලා ඒ ඒ භවය තුල තියෙන සැප සම්පත් භුක්ති විඳින්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම තමයි එවන් විශිෂ්ට මිනිසයෝ මේ භව සංසාර ගමන කෙලවර කොට ලබන පරම විමුක්තිය උතුම් නිවනින් සැනසීම ලබා ගන්නවා එවන් මිනිස්ය කණ්ඩායමක් බවට ඔබ මම අපි පත් වෙමු කියන අදිස්ථානයේ මේ අවස්ථාවේදී ගොඩනගාගෙන මේ ධර්මානුධර්ම ප්‍රතිපදාව අපි නිරන්තරයෙන්ම කතා කරමු. මේ ධර්මානුධර්ම ප්‍රතිපදාව නිරන්තරයෙන්ම අපි පිළිපදිමු. මේ ධර්මානුධර්ම ප්‍රතිපදාව අපි අහමු. ඒ වගේම තමයි ඒ තුලින් මේ ජීවිතේට හොඳ අර්ථයක් එක්කර ගනිමු කියන ප්‍රාර්ථනාව කාගෙත් සිත් තුල මේ මොහොතේදී ගොඩනගා ගන්න. සාදු සාදු සාදු. ධර්මදේශනාවේ දායකත්වයන් සිහිපත් කිරීමට අවසරයි සේදුව කොන්රඩ් ප්‍රේමතිරත්න මාවත, කෞෂා ප්‍රේමතිරත්න රාජපක්ෂ මැතිනිය ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ මීට වසර 3කට පෙර දිවංගත වුණු දයබර මෑණියන් සුමනා මෙන්ඩිස් ප්‍රේමතිරත්න මැතිනියට ආර්ය සත්‍ය අවබෝධ වීම පිණිස මේ ධර්මානුශාසනාව කුසලය හේතු වේවා කියන ප්‍රාර්ථනාව දැනට වසර 42කට පෙර දිවංගත වුණු දයබර පියාණන් කොන්රඩ් ප්‍රේමතිරත්න මැතිතුමාටත්, මීට වසර 2කට පෙර දිවංගත වුණු ආදරණීය ස්වාමියා හිටපු දිසාවිනිසුරු සිවි රාජපක්ෂ මැතිතුමාටත් අජරාමර නිවන් සුව ලැබීමට මේ කුසලය එකලෙස හේතු වේවා කියන උදාර ප්‍රාර්ථනාව, ඒ වගේම සුජීවත්ව සිටින පවුල්වලට සහ සම්බන්ධ සියලු දෙනාට සුවසිත ලැබේවා කියන ප්‍රාර්ථනාවද ඇතිවයි දයාබර දියණිය කෞෂා රාජපක්ෂ මැතිනිය සහන් පොරින්දු දෙවරුක් මොනබොරන් ඒ වගේම චතුරි සහ දිල්කි මිනිබිරියන් හැම දෙනාම ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ අපි මේ හැම දෙනාටම නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කරනවා. මේ අය දායකත්වයට එක්වන්නේ සීදුව කොන්රඩ් ප්‍රේමතිරත්න මාවත නිවසේ සිටයි. නිශාන්තේ රඹුක්වැල්ල මැතිනිය 40A1 කුරුණෑගල පාර නුගවෙල නිවසේ සිට නුගවෙල කුරුණෑගල පාර නිවසෙහි පදිංචි නිශාන්ති රඹුක්වැල්ල මැතිනියගේ 61 ජන්මදිනය අපි ඔබතුමියට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබතුමියට සුව සපිරි උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සිය උපන්දිනය නිමිත්තෙන් ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ ආදරණීය ස්වාමියා ජේ.බී. කහවත්තේ මහතා, ඒ වගේම වරුණ ගයාන් දරුවන්ට, ඒ වගේම මෑණියන් ප්‍රධාන හැම දෙනාටම සුවසිත ලැබේවා කියන ප්‍රාර්ථනාවත්, නමින් මියගිය සංසාරගත සියලුම නැසියන්ට පින් අනුමෝදන් කිරීමත්, ගෞරවනීය දේශකයන්න් වහන්සේට මගඵල නිවන් පිණිස මේ කුසලය හේතු වේවා කියන ප්‍රාර්ථනාවද ඇතිවයි සිය උපන්දිනය සමරන නිශාන්ති රඹුක්වැල්ල මැතිනිය 40A1 කුරුණෑගල පාර නුගවිල නිවසේ සිට ධර්මදේශනාවේ දායකත්වයට එක් වූයේ පිළියන්දල සමන්පුර මාලිනීද සිල්වා මැතිනිය ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ මීට වසර 10කට පෙර දිවංගත වුණ සිරිපාලද සිල්වා මැතිතුමා සිහි කිරීම පින් අනුමෝදන් කිරීම එතුමාට පරම සුන්දර නිර්වාණ සුවය ලැබේවා කියන ප්‍රාර්ථනාව, දූ දරුවන් මොනුබුරු මිනිබිරියන් හැම දෙනාටම සුවසිත ලැබේවා කියන
ප්‍රාර්ථනාවද ඇතිවයි පිළියන්දල සමන්පුර මාලනීද සිල්වා මැතිනිය අද දවසේ ධර්මදේශනාවේ දායකත්වයට එක් වූයේ. J.K.R. පාලිත ජයසේකර මහතා 73 මාතම්මන මිනුවන්ගොඩ නිවසේ සිට අගෝස්තු මාසේ 5 වෙනි දින අද දින 64 වෙනි ජන්මදිනයේ යෙදෙන J.K.R. පාලිත ජයසේකර පියාණන්ට නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම අපි ඔබතුමාට සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලුම මියගිය නෑසියන් සිහිපත් කිරීම සියා ස්ටීවන් ජයසේකර, ආච්චි අම්මා සෝමාවති පෙරේරා, ඒ වගේම පියාගේ සොහොයුරු ගාමිණී ජයසේකර, ආච්චි අම්මා සර්දාවති එල්ලාවල, සියා එඩ්වින් එල්ලාවල, මවගේ සොහොයුරු මනෝජ් එල්ලාවල ප්‍රධාන හැම දෙනාටම උතුම් වූ ධර්මාබෝධය ලැබේවා කියන ප්‍රාර්ථනාවද ඇතිවයි. මිනුවන්ගොඩ මාතම්මන 73 නිවසේ පදිංචි සිය උපන්දිනය සමරන අද දවසේදී J.K.R. පාලිත ජයසේකර මහතා ධර්මදේශනාවේ දායකත්වයට එක් වූයේ. යසවති තිලකසිරි යාපාමැතිනිය 34 වතුමුල්ල උඩුගම්පොළ නිවසේ සිට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී නිවන් දැකීමට මෙම කුසලය පාරමිතාවක් වේවා කියන ප්‍රාර්ථනාව සියලුම නෑසියන්ට හිතවතුන්ට ඒ අයගේ ජීවිත සුවපත් වීමට මෙම කුසලය එකලෙස අනුමෝදන් වේවා කියන උදාර ප්‍රාර්ථනාව, ඒ වගේම ගෞරවනීය දේශකයන්න් වහන්සේ ප්‍රධාන මහා සංඝරුවනට නිරෝගී සුවය ලැබේවා කියන ප්‍රාර්ථනාවද ඇතිවයි. යසවති තිලකසිරි යාපාමැතිනිය 34 වතුමුල්ල උඩුගම්පොළ නිවසේ සිට ධර්මදේශනාවේ දායකත්වයට එක් වූයේ. K.S. සමන්ති මැතිනිය 143 දුම්රිය පාර කුරුවිට නිවසේ සිට ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ K.S. සමන්ති දියණිය, A.A. තිලක් මදුශංක මොනුබුරා, රවිහාර විහංග දේදුණු මොනුබුරා කුරුවිට, වෙළඳ ව්‍යාපාරිකව සිටි P.D. චන්ද්‍රලතා මැතිනිය රාණියක්කා මියගොස් වසර 5ක් පිරීම නිමිත්තෙන් එතුමිය සිහිපත් කොට පින් අනුමෝදන් කිරීමත්, පවුල්වලට සහ සම්බන්ධ මිය පරලව ගිය හැම දෙනාටම පින් අනුමෝදන් කිරීමත්, සුජීවත්ව සිටින හැම දෙනාටම සුවසෙත ප්‍රාර්ථනා කිරීමේ අරමුණත් ඇතිවයි. කුරුවිට දුම්රිය පාර 143 නිවසේ පදිංචි කේ සමන්ති මැතිනිය, ඒ වගේම තිලක් මදුශංක මොනුබුර, රවිහාර විහංග දේදුණු මොනුබුර මේ හැම දෙනාම අද දවසේ ධර්මදේශනාවේ දායකත්වයට එක් වූයේ. මීළඟට මා ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා ගෞරවනීය දේශකයන්න් වහන්සේට පුණ්‍ය අනුමෝදනාව සඳහා. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ධම්ම දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරංති. ධර්මදේශනයේ පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ ඌවේ සියම් මහා නිකායේ මහා ලේකකාධිකාරී, වැලිමඩ ශාසන ආරක්ෂක බලමණ්ඩලයේ සභාපති, කැප්පෙටිපොළ පාලුගම ශ්‍රී සුභද්‍රාරාම මහා විහාරය, ඓතිහාසික තැන්න ශ්‍රී සෝමානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය, පිළියන්දල ස්වරපොළ, බෞද්ධාලෝක මහා විහාරය යන විහාරත්‍රයාධිපති, වැලිමඩ ගුරු මධ්‍යස්ථානාධිපති, ගුරු අධ්‍යාපනඥ සේවයේ කථිකාචාර්ය, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ශාස්ත්‍රපති, අධ්‍යාපනපති පූජ්‍ය පාද විල් ඔය පඤ්ඤාතිලක නායක ස්වාමින් වහන්සේ, අපි උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. මෙම වස්සාන සමයේදී ඔබේ නෑසියන්ට හිතමිතුරන්ට සිත ශාන්තිය ප්‍රාර්ථනා කිරීමට පින් අනුමෝදන් කිරීමට අභිමානනීය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ධර්මදේශනයක දායකත්වයගෙන කටයුතු කරන්න කතා කරන්න අපිට. අපේ දුරකථන අංකය 0112 69 71 40.
මෙම ධර්මදේශනය SLBC ධර්මානුශාසන YouTube නාලිකාව ඔස්සේද විකාශය වන වග සිහිපත් කිරීමට කැමැති. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කළ ඔබට සම්මා සම්බුදු සරණයි.